මට අහන්නත් බැරි වුණා ගේට් වල ඔක්කල නේද ආවේ ඔව් මම ලොක්කල කොකටක් ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනේ අක්කව තනියම ගෙදර දාලා කොහෙවත් යන්න එහෙම එපා තේරුණාද ඔව් එක පාර තනියෙන් දාලා කියලා මතකයිනේ වෙනුර විනෝඩට හරියට අහගන්න තාත්තා කියන දේ මං කියන්නේ අපි තව ටික කාලයක් යනකම් බබාගේ ළඟින්ම ඉන්න ඕනේ ඔයත් අපි කියන දේවල් අහගෙන ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න මතකනේ ડોක්ටර් කිව්ව මොනවා හරි මිස්ටේක් එකක් වුණොත් මෙච්චර කල් කරපු සේරම වතුරයි ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න තාත් බය වෙන්න එපා ආයි කෙලින් හිට ගන්න එක මගේ හිණියක් තාත්ටි මං ඒක නැති කරගන්නේ වෙරි ගුඩ් දැන් මොනවද ඔයාගේ ජීවිතයේ තියෙන තව හිණ තාත්ටි මට අයිරින් එකට එන්න ඕනේ ඔයාට ඒ හිණ නැති වෙන එකක් නැහැ හැබැයි එහෙම වුණත් මේ අම්මනම් නැති වෙයි අම්මේ මට ඒක උනේ බොක්සින් ගහන්න ගිහලා නෙමෙයි රිචඩ් මෙයාට මේ කතාව නවත්තන්න කියන්න නැත්නම් මං බහිනව වාහනේ හරි හරි ඔයාට බොක්සින් රින්ග් එකට නැගිට තව ගොඩාක් කල් තියෙනවා ඒ නිසා දැන් ඔය කතාව නතර කරන්න නෑ 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 ආයි පස්සේ කතා නෑ අපි කිසිම දවසක ආයෝ සෙල්ලම් වලට යන්නේ නැහැ එච්චරයි අම්මා කෙන හැංගීමක් නැත්තම් ඔවට යන්න අනිකක් ඒවට පිස්සුද මෙච්චර ඔපරේෂන් එකක් කරලා දෙන බොක්සින් ගහන්න යන්නේ අනේ මේ මෙන්න මේ ගෙදෙට් වෙලා ඉන්නවා නේ ඔයා කටවාගෙන ඉන්නවද මං ඒක අම්මයි තාත්තත් එක්ක බලා ගන්නම් නෑ 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 මාත් එක්ක අමුතුවෙන් ආයි බලන්න දෙයක් නෑ කියන්න ඕන දේ මං කියලා ඉවරයි අහගත්තනේ ඇද්ද තමුසෙට විනුර කාටද කතා කරන්නේ අක්කටද තමුසෙ කියන්නේ අයියෝ කතා කරලා තිබුණොත් මං තලනවා කට බිත්තර ප්‍රෝටීන් සහ නැචරල් ඔයිල් පහක සාරෙන් සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ඔකෙක්වත් නෑ වගේ නෑ වගේ තමයි හැබැයි නැත්තේ මන් නෑ ඒ කිව්වේ දැන් බලපං මූන් රට පැන්න දවසේ මේ ගේට්ටු අපි එනකොට හායි ගාලා අරලා දාලා ගිහින් තිබුණේ අම්මා පවුනේ අනේක කියන්නේ පොඩක් තාර්කිකව හිතන්න ඕනේ ජැක්සන්ට කෙලුණේ ඒකයි ඒ කොහමද ඇයි බං එයා තාර්කිකව හිතුවා නම් අපේ ලොයිඩාව ළඟට ගන්නවද ලොයිඩා හොඳ එක තමයි ඒ වගේ ඉතින් අමු මැට්ටනේ හා නැද්ද මේ වන්ද ඕන मेदर पाइंड मतक मम लोइट ने मैं ඇයි දැන් අපිට මතක නැද්ද අපි මේ දොර කඩාවක ඇතුළට ගියා? අපිට මතක නැහැනේ. අම්මට සිරිය වුණේ. ඉතින් බලන්න. අරු උඹලා වගේ වුන් තියාගෙන රිමාන්ඩ්ලා බේරුණා මතයි. අරෝ කිව්වේ? අරෝ කිව්ව බං අරු. දැන් බලපන් එදා අපි කඩපු අගුල අද හදලා. එදා අර ඇරලා දාලා තිබ්බු ගේට් උඩ තිබ්බ දාලා වහලා. ඒකෙන් මොකද්ද? නිකන් මෝඩ උත්තර දෙන්න ලෑස්ති නේ. ගහන කල පැලඳ. මම ලොයිඩ් වගේ නෙමෙයි. तारे Now a close-up triple fresh formula. Now unbavak sah superior akshavak.
එහෙමනම් අර ෆිසියෝതെරපිස්ට් කෝල් කරන්න. කෝල් කරලා එන වෙලාව මටත් කියන්න මාත් එන්න. මට ඔය ටෙක්නික්ස් ටික පොඩ්ඩක් බලාගත්තාම ඇති. අපි අර ලේඩිටම කතා කරමුද? ගෑනු කෙනෙක් කෙනෙක් කෝකටත් හොඳයිනේ. හා. එහෙමනම් ඒ ලේඩිට කතා කරන්න. ඒ බෙනුර බෙනුර බලන්න. ඒකත් නෑ. දැන් ඔයා මොකද්ද කරන්නේ රිචඩ්? මට පොඩි වැඩ වගේක් තියෙනවා. මම ටක් ගාලා එක කරලා එන්න. හවස එනවද නැත්නම් ආයේ හෙට උදේ දෙන්නේ? මං එනකොට කියන්නම්කෝ. මාත් කැමති නෑ ළමයිව දාලා යන්න. ඒත් සමහර වැඩ පරක්කු කරන්න බෑ. ඔයා මොන හරි අලුත් වැඩක් පටන් ගත්තද? වෙනු වෙනුර. ඒ ළමය ඔපලාගෙන කකුල එන්න උසල ගන්න කොහොමද? ආ. බබා. හා? තාත්තා යනවා. අයියෝ තාත්තා යනවද? ඔව් බබා. තාත්තට වැඩ වගේක් තියෙනවා. ඒක පරක්කුණු කර ඉවර කරගන්න ඕනේ. මේ මෙයාත් එක්කගෙන යන්නේ. මෙයා එක්කන් ගිහලා මොනව කරන්නද? තාත්තට මෙයාව එක්කගෙන ගියොත් මෙයාගේ සපෝට් එකෙන් ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. අනික අනිවාර්යයෙන්ම මෙයා වසන්න ගෙදර යන්න ඕනේනේ. හසන හොඳයි. ඒත් එක පැට්ටි ගන්න. අයි. මට තේින්නේ මැතමැටික්ස් වැඩ වගේ. අපෝ එහෙනම් මෙයාව හරියන්නේ නැහැ. මෙයාට එනම් හරියන්නේ ඔය මැටි වැඩ වගේ. ඒව තමයි මෙයාට හරියන්නේ. මේ හරි එහෙනම් මම යනවා. මේ යනවා යසෝම. Rexona Aloe Vera Roll-On ස්වාභාවික aloe vera සාරය සමග ඔබේ අත්යට දහදිය දුගඳ පාලනය කරයි. අක්කේ 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 සාරය නෑනේ. කවුදයි සේ? අපි සඳමිනි. ගෙදර නෑ. ගෙදර නෑ සෑ හැමතැනම බැලුවා. තත. තම්සෙට හොඳටම ෂුවර්ද? ඔව් සර්. වහලියුට්ට විතරේ නැග්ගේ නැත්තේ. ඒත් වහලෙත් පේනවා. කොහෙවත් නෑ සර්. ඒ කියන්නේ මේ 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 ගෙදරට කවුරු හරි ඇවිල්ලා ඒ කියන්නේ බඩමුට්ටු පෙරලලා නිකන් මොකක් හරි එහෙම පේනවද? එහෙමත් නෑ සර්. මේ මනුස්සයට එහෙම යන්න තැනක් නැහනේ. අප්පට සිරි. අන්න අරු වෙන යස්සේ. ඒ කවුද? වෙන කවුද ඉතින්? සවනිගේ තාත්තා. මං හැංගිනවා. මේ 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 ඔව තඩි තඩි ගලක් අරගෙන ගහපන් ඔකගේ ඔළුවට. හෙලෝ. හෙලෝ. ෆිසියෝതെරපිස්ට් කෙනෙක් හොයන්න වෙනවා. ඇයි තාත්තට පුළුවන් කිව්වේ? එයාට පුළුවන් කිව්වට එයාට ඕන ඕන වෙලාවෙ ඇවිල්ලා ට්‍රීට්මන්ට් කරන්න බෑනේ.
ඉතින් අපි තාත්තට වෙලාවක් දෙමු. එතකොට තාත්තිය ඒ වෙලාවට එයිනේ. අපි වෙලාවක් දුන්නනේ. ආවද? මොනවද කෝල්ස් වගේ ආවා කිව්වා? ඔක්කොම ටික දමලා ගහලා දිව්වා. එහෙම බෑනේ මේවා කරන්න නිත්‍ය. තාත්තිට මොකක් හරි වැඩක් වැටෙන්නේ නැති අම්මේ. ඒක නෑ කලබලේ ගියේ. නැත්තම් එහෙම යන්නේ නෑනේ. හරි හරි. කොහොමරි කමන්නේ අපි ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ගෙන්නමු. විසිට් එකකට අඩුම 6000ක්වත් යයි. මාසයක් එකමාරක් කරාට පස්සේ මෙයාට කියමු කරන්න කියලා. වෙනුර මම වෙලාව කොයි බඩකඩතුව ගහනවා පොළවේ. දැන් පෞගේ දවස්වල කරන්න බැරි වෙච්ච ඉස්කෝලේ වැඩවලට මොනවද කරේ? යාළුවෙක්ගෙන් නෝට් ටික ඉල්ලුවා. එයා ගෙනල්ලා දෙයි. දැන් යාළුවා නෝට්ස් ටික ගෙදරට ගෙනල්ලා දෙනකන් ඔයා ඕක ඔබ ඔබ හිටියම හරිද? මහ පොළවට බරක් නොවි ජීවත් වෙන්න ඉගෙන ගන්නවා ළමයෝ. වැඩක් නැති දේවල් කර කර කාලේ කනවා මෙතන. මම මේවා කියනකොට කනට කසායාවක් කරනවා වගේනේ. බඩේ තියන හදාපු ගෑණිනේ. ඒ හින්දා මට කියන්න පුළුවන්. මං කැමති නෑ ඕගොල්ලෝ මිනිස්සුන්ගෙන් අවලා දහනවට. ඒකයි මම මේ මෙච්චර කෑ ගහන්නේ. දැන් ඔහොම මග අරලා ගියයි කියලා ප්‍රශ්න විසඳනවද වෙනුර? කෑ ගහන්න එපා මේ. මම මල්ලිට කියන්න. එයා පාඩම් කරයි. දැන් ඔයාගේ බෙහෙත් බොන වෙලාවේ නේද? ඒකත් මමනේ මතක් කරන්න ඕනේ. ඔයත් නිතිය වෙලාවකට මල්ලි වගේම තමයි. කොහෙන්න ඉන්න මං ගෙනල්ලා දෙන්න. කල්පනා වෙන්නේ. මට මතක නැත්නම් මේ ගෙදර කාටවත් මතක නැහැ. නංගි මා තුලයියා නංගි නංගී මං අතුල අයියා අතුල හරි රත්න නංගී බෝතල් වලින් ගහන්නේ මාව බය කරන්නද? ඇයි ළමයෝ මං කහණිය ඔයාව බලන්න න්යාවේ. මොනවද මේ කරන්නේ? ළමයෝ මේ කරුණාකරලා එන්න එළියට. දැන් මං බැරි වෙලාවත් අතෙන් දැමිලා ඔයාව අල්ලගත්තොත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. හොඳේ. දන්නවනේ. එන්න එන්න එන්න. මේක ගන්න නේද? ආ! කවුද යකෝ මර කුඩ වලින් ගහන්නේ? ඔව් ෆිල්ම් එක ගත්තද? හවුද? Thank you.
ඔයාට අර නම්බර් එක හොයාගන්න පුළුවන් වුණාද? මං කිව්වනේ හොයලා දෙන්න බලන්නම් කියලා. ඇයි මේ කරදර කරන්නේ? අපිත් හොඳ හොරු තමා. කාගේ හරි ගෙදරකට පණින තියනවා නම් ඔන්න කියන්න. කොහොමද? කුස්සේ අපේ මල්ලිද ගේට්ටුවේ